වාසනාවන්තරා ත්‍යාග් මේ ජීවිතයේ තියෙන හමුවීම් සහ වෙනවීම් විතරයි. මුළු ජීවිත කාලයෙන්ම අපිට හමු වෙන්නේ හමුවීම් සහ වෙනවීම් විතරයි. අද රෑ ඔබට මේ පුංචි හිතවතෙකුගේ වෙනවීමක් දැනෙන්න, දුරස් වීමක් දැනෙන්න නැති. පුංචි හිත ඇතුලේ පුංචි සංකාවක් තියෙන්නේ නැති, ආය හමු වෙන්නේ නැහැ කියලා හැඟීමක් දැනෙන්න නැති. ඒ බොඳමීදුම් නාට්‍ය අවසන් වීමත් එක්ක මේ අපි ආදරය කරපු හුඟක් දේවල්, සමහර දේවල් හරි ඉක්මනට අපෙන් යනවා. ඒ තමයි සබාදහම සහ නිර්මාණය වෙන විදිහ. කොහොම හරි බොඳමීදුම් වලින් පස්සේ මොකද වෙන්නේ? හැමෝටම තිබිච්ච කුතුහලයක්. ඒ කුතුහලය මීට දින කිහිපයකට කලින් ඔබෙන් අවසන් වුණා. හේතුව සීන පියාපත් විදිහට අලුත් පියාපතක් ඔබ ඉන්වස්තට හමාගෙන එනවා. අද රෑ අපිට අවසරයි ඔබේ සත්‍යන්ත ආදරණීය ටෙලිවිෂන් බලාපොරොත්තු චැනල් මියුසික් වැඩසටහන හරහා සීන පියාපත් එක්ක ජීවත් වෙන්න. මම හඳුන්වල දෙන්නේ වෙන තැනක ඉඳලාද? මම මුලින්ම හඳුන්වල දෙන්නේ සීන පියාපත් අධ්‍යක්ෂවරයා. ඔහු ආදරෙන් පිළිගන්නවාද වැඩසටහන සඳහා සඳුන් රාජකරුණ මහත්මයව. ඔහුම වැඩසටහන බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මෙහාට ආවහම ඔබට හමු වෙන්නේ අපේ රටේ රංගන ශිල්පී තුරතවත් ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක්, වේදිකාවෙන්, සිනමාවෙන්, පුංචිතරෙන් ඔබ ආදරය කරන කෙනෙක්, හදවතට සමීප රැඟුම් දක්වන කෙනෙක් ජනක කුඹුක්ගේ. අයිබෝන්. අයිබෝන්. බොහොම ආදරෙන් ඔබවත් පිළිගන්න වැඩසටහන සඳහා අපේ රටේ රංගන ශිල්පී තුරතවත් ඔබ ආදරය කරන කෙනෙක්, සනත් විමලසිරි, සීන පියාපත්වල ජීවත් වෙන කෙනෙක්. අයිබෝන්. අයිබෝන්. සනත්ත් බොහොම ආදරෙන් පිළිගන්නවා. ශලිනි තාරකාවත් නාට්‍යයේ ඉන්නවා. ශලිනත් බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට. මේ පිරිස ඔක්කොම එකතු කරගෙන වැඩේ කරගෙන යන්නේ නිල්වලා සමූහ ව්‍යාපාරයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය උපුල් ජයසිංහ මහත්මයා. අයිබෝන් ඔබතුමාත් බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහනට. අයිබෝන්. මේ උපුල් ජයසිංහ මහත්මයාට එහා පැත්තේ ඉන්නේ තවත් ඔබ ආදරය කරන බලලම ඉන්නකෝ. අයිබෝන්. අයිබෝන්. බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහනට විල්සන් ගුණරත්න මහත්මයාවත්. මේ එතනින් එහා පැත්තේ ඉන්නේ තවත් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ සම්මානීය සමාන ඔබ ආදරය කරන කෙනෙක් නිල්මිනි මහත්මියත් බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා. මේ පිරිසයි සිහින පියාපත් නාට්‍යයේ ඔබේ නිවස තුළ ජීවත් වෙන පිරිස. තවත් නංගියෙකුට අපි ආරාධනය කරා වැඩසටහනට. මේ ගායන පවුලක දියණියක් වීරසිරි මල්වත්ත සහ අනුෂා මල්වත්ත දෙපළගේ ආදරණීය දියණිය වැඩසටහනට තිසරණිවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. තිසරණි මල්වත්තවත් මේ පිරිසත් එක්කයි අද චරේ මියුසික් වැඩසටහන ඔබේ නිවසේ ගෙනෙන්නේ. අපි මුල්ම ගීතය ගායනා කරන්න ආරාධනය කරන්නේ සනත් විමලසිරිට. Thank you.
ගන්නට මදමල් හිතෙනවා එනේ වැට දිගට සනත්තිමල සිරි මුල්ම ගීත ගයන කළ අපිට අමතුමක් තියෙනවා. අයබෝන් අයබෝන් හලෝ අයබෝන් අයබෝන් නිවචන් ඔව් ඇයි කොහමද? හොඳයි. කවුද තුමා? ඔව් නෑත්තරම ගා හොඳයි නිවචන්. මට හදා ගන්න ඕන තාන්ත ඔබ දැකන. හලෝ කවුද මේ? ඔව් හොඳ දකින් දකින් ඇයි කියන එක මම හිතන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මේ අහෝ නාට්‍යින් ඉන්නේ. ඔව් ගොඩක් කාලෙකට පස්සේ. ඔව් ඇත්තටම අපි හංගක් ආස කරන නළුවෙක් වගේ. මොකද වා රඟපානවා කියන්නේ නැහැ අපි මේ අපේ හදට දැනනවා හොඳට නිකන්. ඒ කියන්නේ තාත්විකත්වය හරි මේ නාට්‍ය වල තෝරාගෙන මේ නැත්නම් රඟපාන කියලා දන්නවා. ඇත්තටම හුඟක් අපි ප්‍රිය කරන නළුවෙක් ඔයා. ඔයාට තුපා ගන්න මේ අසලෙම හුඟක් ප්‍රිය. බොහොම සුදේ. මොකද තාම කිව්වේ නැහැ. බොහොම සුදේ. ඇත්තටම මේ මම නිර්මලින්ට කතා කරන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද? හොඳයි. හොඳයි. දකින්නේ. නිර්මාණවල දැන් සහභාගී වෙන අඩුවක් තියෙනද නැත්නම් තෝරා බේරගන්නද? තෝරා බේරගන රංගපාන්නේ ඇත්තටම මේ දිනවල තව channel එක මගේ ටෙලිනාට්‍ය විකාශනය වෙනවා. තෝරග බේරන් තමයි රඟපාන්නේ. මොකද හැම එකකටම මම යන්නේ නැහැ දැන්. මොකද මං අර මට හොඳයි කියලා හිතන චරිතයක් ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. අපිට තව යමුතුමක් ආයිබුවන්. එමතුම විසන් දෙලා මේ උපුල් මහත්මයා, අපි සිහින පියාපත් වලට එන්න කලින් මට හිතුණා ඔබ පටන් ගන්න ස්වාධීන රූපాయనත් එක්ක මේ නෑකම මේ ඉතින් ඊට පස්සේ දෙන නාට්‍ය. ඊට පස්සේ බොඳ මීදුම් දක්වා යනවා. බොඳ මීදුම් වලින් පස්සේ සිහින පියාපත් වලට එනවා. මේ අතීතය හරි රහයි සහ මේ තව පැත්තකින් දුකයි සහ රහයි දෙකම තිබුණා මේක ඇතුලේ. ඉතින් නිරෝෂන් ඇත්තටම මේ ටිකක් අද ශෝකජනක දවසක්. 250ක් ඉතාමත්ම ඉහළින් ලංකාවේ අංක එක විදියට අපි මුද මීදුම් කොටස් 250ක් ගිහිල්ලා අද අපි නතර කරා. ඒ වගේම තමයි ඉතින් ඊට පස්සේ කොටස් 508ක් ගිහිල්ලා අපි මේ වගේ ඇවිල්ලා බොහොම ඊළඟ නාට්‍යයට අපි ලෑස්ති වුණා. කොටස් 508ක් ඒකත් අංක එකේ නාලිකාවේ අංක එකට අපි ලංකාවේම අංක එකට තමයි අපි දිගටම ගිහිල්ලා ඉවර කරේ. සම්මානත් ලැබුවා රයිගම් සහ සුමුති සම්මාන උල්ලවල්ලුනේ. ඉතින් මට මතක් වෙනවා නිරෝෂන් ඒකේ චාර්ට් දෙකේම මාත් එක්ක වැඩ කරපු චන්දික විජේසේන මේ අවස්ථාවේ දුටු ස්තුතිවන්ත වෙන්න ඕන. දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් මට ලැබුණේ. ඉතින් ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ නිර්මාණ දෙකේම ඉතින් ඊට පස්සේ තව බොඳ බිඳුන් නිර්මාණ දෙකේම නිර්මාණ අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කරපු ප්‍රවීණ අපේ චිත්තපටි අධ්‍යක්ෂක සඳුන් රාජකරුණ තමයි මේ මම මේ සීන පියාපත් සඳහා මේ අධ්‍යක්ෂණයට තෝරගත්තේ. ඉතින් ඇත්තටම ඒ අධ්‍යක්ෂීම් සහ සියලුම දේ සමගින් අපි මම හිතන්නේ වසර 3ක් 4ක් පමණ ආපු මේ ගමනේ අටහමාර අංක එකේ නාලිකාවේ අටහමාරේ අංක 1 අපි ආපු ගමන මම හිතන්නේ ලබන සඳුදා ඉඳලා නැවතත් අපි අංක 1 ගමනට අවතීර්ණ වෙනවා. මේකට ස්ථිරයි. මොකද මේ නල් විලියොත් එක්ක මේ කතාවේ අපි කොටස්
රාශියක් අපි නරඹලා තියෙනවා ඒකත් එක්ක අපි ඉඳලා තියෙනවා අපි ඒක නිර්මාණය කරනකොට සම්බන්ධ වුණා ඉතින් මට දැඩි විශ්වාසයක් තියෙනවා මේ ඉතින් ඊට පස්සේ තව බොඳමීදුම් මේ ආපු ගමන සරත්මදු බලංගොඩ සරත්මදු මහත්මයාගේ ජනප්‍රියම චිත්‍රකතාව ලංකාවේ ජනප්‍රියම චිත්‍රකතාව සුජීව ප්‍රසන්න රච්චි මහත්මයාගේ ලංකාවේ ජනප්‍රියම නවකතාවත් සමග ඇවිල්ලා අපි එඩ්වින් පීරිස් මහත්මයාගේ අපිට මතකයි සත්පුර වැසියෝ අපි ජීවත් වුණා ඒ සත්පුර වැසියොත් එක්ක ඒ සත්පුර වැසියව සමග ආපු ගමන අයිරංගෙන සේරසිංහ මහත්මිය වින්සන් කුණරත්න මහත්මිය එකතු කරගෙන නිර්මිනි තෙන්නකෝන් මහත්මිය හැමෝමත් එක්ක මේනක රාජපක්ෂ උදාාරිය හැමෝමත් එක්ක ශල්නි තාරුකා අපේ මේ ජනක කුමුගේ සනත් විමසිරි හැමෝමත් එක්ක මේ නාට්‍ය අංකයකේ නාට්‍ය බවට ආරම්භයේ පටන්ම නැවතත් අපි මේ ගමන ආරම්භ කරනවා කියන එක නිරෝෂන් මට දැඩි විශ්වාසයක් තියෙනවා මේ තව කෙනෙක් ආවා වෙලාවට ආවෙන තුනට මේ දවස්වල වෙලාව හොඳයි යාගේ අයිබෝ අයිබෝ මේනක රාජපක්ෂවත් බොහොම ආදරෙන් පිළිගන්නා වැඩසටහනට මොකද පරක්කු රුගත කිරීම ඉවරලා එන්නේ ඉතින් ටක්කර කියලා ඇඳගෙන ආවා නොකඩ වෙන්නේ ඒක තියෙන්නේ බෑනේ සඳුන් මේ ඔබ ඔබේ නිර්මාණ අපි දැක්ක තියෙනවා ඔබ ඔබ කරපු සමහර දේවල් අපි දැකලා තියෙනවා මේක එක පැත්තකින් මට හිතෙනවා මේ සඳුන් රාජකාරුණට අභියෝගයක්ද කියලා මේ රෑටයි තිය අංක එක වෙලා තියෙද්දි විනත් අධ්‍යක්ෂවරයෙක් මේක මේ මේ ගනුදෙනුවේ මැදිහත් කරුවෙක් වෙලා ඉඳිද්දි සඳුන් රාජකාරුණට හම්බ වෙනවා මේක කරගෙන යන්න කියලා කොහොමද අත්දැකීමක් විදිහට කොහොමද සහ අභියෝගයක් විදිහට කොහොමද මේක ඇත්තරම අභියෝගයක් විදිහට මම සලකනවා ලොකුම දේ දුන්නේ මම ඉතින් ඊට පස්සේ සිට මේ වෙනකොට අය සුවදින රූපණත් එක්ක මේ 8:30ත් එක්ක අවුරුදු දැන් 3ක් තිස්සේ මම බද්දලා හිටියා සුවදින රූපණත් එක්ක නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඉතින් ඊට පස්සේ බොඳු බිඳු තෙල් නාට්‍ය ඉතින් චන්දිගදී දවස් එක්ක මම දැන් මේ කාලයක් තිස්සේ වැඩ කරගෙන හිටියේ ඉතින් ඒ ලැබුණු සහ සුවදින රූපණ ලැබුණ අත්දැකීම් එක්ක සා මෑත කාලෙම ගණිත නිර්මාණත් එක්ක මට හිතෙනවා මගේ හැම නිර්මාණයක්ම ලංකා ජනප්‍රිය බවට පත් වෙච්චේවා මගේ චිත්‍රපටයේ පවා පෞගිය කාලේ ගිය වසරේ ජනප්‍රියම වෙන චිත්‍රපටයක් බවට පත් වුණා ඉතින් ඒ අත්දැකීම එක්ක සිනහපියාපත් කියන ටෙලි නාට්‍ය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් කිරීම සඳහා ඇත්තරම අභියෝගයක් තියෙනවා ඒ අභියෝගයත් එක්ක